අයිබෝන් දුවලපුතල හැමෝටම අද අපි ඉගෙන ගන්නේ අපේ 9 ශ්‍රේණියේ ගණිතය පාඩමේ 6 වෙනි පාඩම වීජ්‍ය ප්‍රකාශනවල සාධක. හොඳයි පුතේ, ඒ යටතේ අපි මුලින්ම ඉගෙන ගන්නේ පද 4ක් සහිත වීජ්‍ය ප්‍රකාශනවල සාධක සෙවීම. පද 4ක් සහිත වීජ්‍ය ප්‍රකාශනවල සාධක සෙවීම. මෙතෙන්දී අපිට ලැබෙන පළවෙනි ගාන තමයි 3x ධන 6y ධන kx ධන 2ky. මෙන්න මේ ගානේ සාධක හොයන්න තියෙන්නේ. එතකොට මෙතන පුතේ තියෙනවා අපිට පද 4ක්. මේ පද 4 යා මුලින්ම පළවෙනි දෙන්න සහ දෙවෙනි දෙන්න විදියට දෙන්න දෙන්න ඉතින් වෙන් කරගන්න ඕන. ඊට පස්සේ පළවෙනි දෙන්නටම පොදු ඉලක්කම මොකක්ද කියලා බලන්න. එතකොට 3 සහ 6 තියෙනවනේ. එතකොට 3යි 6යි දෙකම බෙදෙන ඒ දෙන්නටම අයිති මහා පොදු සාධකය තමයි 3. එතකොට ඒ දෙන්නම බෙදෙන පොදු සාධකය එළියට අරගෙන ඉතුරු වෙන අනිත් කට්ටියව වරහන් ඇතුළට දාන්න ඕන. එතකොට මෙතන 3x ධන 6y තිබුණොත් මේ දෙන්නම බෙදෙනවනි 3ින්. එතකොට එයා 3 එළියට අරගෙන පුතේ. එතකොට ඔයාලට වරහන් ඇතුළ ඉතුරු වෙනවා ඊළඟ පීඩියේ බලන්න x ධන 2y. එතකොට ඊළඟට තියෙන මේ kx ධන 2ky තිබුණාම මේ දෙකටම පොදුයි නේද k. මේ දෙකටම පොදුයි k. එතකොට මේ දෙකේම තියෙන k ව එළියට ගත්තාම වරහන් ඇතුළ ඊළඟට යට ඉතුරු වෙනවා x ධන 2y. x ධන 2y. මේ x ධන 2y වරහන් ඇතුළට දානවා ඒ දෙන්නටම පොදු වුණු k ව එළියට අරගෙන. දැක්කද? එතකොට දැන් ඔයාට ඉතුරු වෙනවා මේ වරහන් ඇතුලේ දෙන්නක්ම එකම જાතිය දෙන්නේ. දැක්කද? මේ වරහන් ඇතුලේ දෙන්නම එකම જાතිය දෙන්නේ කියනවා කියන්නේ අපේ වැඩේ හරි කියන එක. ඊළඟට අපිට ඊළඟ පේළිය අවසාන පේළිය විදිහට කරන්න තියෙන්නේ ඒ වරහන් ඇතුලේ තියෙන දෙන්නම එකයිනේ. එතනින් එක්කෙනෙක් විතරක් අරගන්නවා. ඊළඟට වරහණෙන් එළිය තියනව නේද? පළවෙනි කී 3 සහ ඊළඟ කී 1. අන්න ඒ දෙන්නව වෙනම වරහන් කරනවා 3 ධන k කියලා. එතකොට අපිට උත්තරේ එනවා අන්තිමට x ධන 2y වරහන් ඊළඟට නැවතත් ඊළඟ වරහන 3 ධන k. වරහන් ඇතුලේ දෙන්නෙක් කෙනෙක් එකම જાතියේ දෙන්නගේ එකෙක්ව ගන්නවා. ඊට පස්සේ පුතේ අර වරහණින් එළිය තියෙන දෙන්නා වෙනම අරගෙන වරහන් කරනවා. ඔන්නම තමයි අපි මේකේ සාධක හොයන්නේ. එතකොට පුතේ මම වෙනදා වගේ අදක් කියන්නම්. ඔයා කොහොමද මේ පන්තියට සහභාගී වෙන්න ඕන කියලා ඔයාගේ ලියන පොත ගන්න. මම කියද්දි මාතෘකාව ලියා ගන්න, අනුමාතෘකා ලියා ගන්න. එතකොට එයාට මෙතන ගාන ඔයාට වැටෙනවා. මේ ගාන හදන විදිය මම පැහැදිලි කරද්දී ඔයාට ගාන ලියා ගන්න පුළුවන්. නැත්තම් මේ වීඩියෝ එක නවත්තලා ඔයාට ගාන ලියාගෙන යන්න පුළුවන්. එතකොට මම මේ වීඩියෝ එක අයින් කරන්නේ නැහැ. ඔයාට ප්‍රශ්නයක් තියෙන ඕන වෙලාවක මේ වීඩියෝ එක නැවත බලලා තීරණය කරන්න හැකියාව තියෙන, ඔයාට තේරුම් ගන්න හැකියාව තියෙනවා. එතකොට පුතේ නිකම්ම මේක බලන්න එපා, නිකම්ම ඔයා අනිවාර්යෙන්ම මේක ලියා ගනිමින්ම ගමන් කරන්න. ලියා ගනිමින් වීඩියෝ එක ඔස්සේ ගමන් කරන්න. හොඳයි. ඊළඟ අපි යනවා අපිට එකින් එන දෙවෙනි ගානට. එකින් අපිට ලැබෙන දෙවෙනි ගාන තමයි a වර්ගය ඍණ 3a ධන ab ඍණ 3b. මේකේ සාධක හොයන්න කියලායි කියන්නේ. ඉස්සෙල්ලා වගේමයි එකම ක්‍රමය පද 4ක් තියෙනවා. දෙන්න දෙන්න පළවෙනි දෙන්නයි දෙවෙනි දෙන්නයි විදියට වෙන් කරගන්නවා. ඉතින් පළවෙනි දෙන්නට පොදු කට්ටිය එළියෙන් දාලා ලියනවා. දෙවෙනි දෙන්නට පොදු කට්ටිය එළියෙන් දාලා ලියනවා. එතකොට දැන් බලමු පළවෙනි දෙන්නට කවුද පොදු කියලා. මේ පළවෙනි දෙන්නට පොදුයි පුතේ a වර්ගය ඍණ 3y නේ තියෙන්නේ. a වර්ගය ඍණ 3y තියනවා කියන්නේ එතකොට මේ දෙකටම a පොදුයි. ඒ නිසා ඔයාට පුළුවන් a-ව එළියට ගන්න. a-ව පිටතට ගත්තාම a වර්ගයෙන් a එකක් එළියට ගත්තාම තව a එකක් ඉන්නවා. එතකොට එළියට ගන්නවා කියන එක ඇත්තම තේරුම පුතේ බෙදනවා කියන එක. එතකොට යා මෙතෙන්දී ලකුණ ගැන සැලකිලිමත් වෙන්න ඕන. වෙනස් ලකුණු දෙකක් බෙදෙද්දී
يعني ධනයි ඍණයි හෝ ඍණයි ධනයි බෙදෙද්දී පිළිතුර අනිවාර්යයෙන්ම ඍණ. එක සමාන ලකුණු දෙකක් බෙදෙද්දී ඍණයි ඍණයි හෝ ධනයි ධනයි විදිහට අනිවාර්යයෙන්ම පිළිතුර ධන. එතකොට මෙතන මේ 3i ගේ ලකුණ ඍණ. එතකොට එළියට ගන්න අපි ධන ඒව. එතකොට ධනයි ඍණයි බෙදෙද්දී ඍණ ඒව එළියට ගද්දී අන්තිමට නිතර වෙන්නේ 3. එතකොට ඊළඟ දෙන්නම් ගැන බලන්න. AB ඍණ 3b. AB ඍණ 3b. එතකොට මෙතෙන්දි කවුද පොදු? B නේද පොදු. A පොදුත් නැහැ. 3 පොදුත් නැහැ. මේ දෙකටමයිති B. මේ දෙකටමයිති B ඉන්නවා. මේ දෙකටමයිති B වෙලියට ගද්දී වරන් ඇතුලේ ඔන්න අපිට දැන් ඉතුරු වෙනවා. B වෙලියට ගියාම A වගේම ඍණ 3. ආ දැන් අපිට පුළුවන් බලන්න අපි හරිද කියලා. වරහන් ඇතුලේ දෙන්නම බලන්න පුතේ එකම කෙනා නේද? ඒ ඍණ 3යි ඒ ඍණ 3යි. එතකොට එතනින් එක්කෙනෙක්ව ගන්නවා. අර වරහනට එළියෙන් ඉන්න දෙන්නව වෙනම වරහනකට දාගන්නවා. ඒ ඍණ B කියලා. මෙතන ඍණ නෙමෙයි පුතේ ධන ඉන්න ඕනේ. මෙතන ඒ ධන B විදිහට එන්නේ. එතකොට ඒ ඍණ 3 ඒ ධන B. ඒ ඍණ 3 ඒ ධන B විදිහට අපිට පිළිතුර ලැබෙනවා. හරිම ලේසි. හොඳයි පුතේ. ඊළඟට අපි ගමන් කරන්නේ අපේ තුන්වෙනි ගානට. ඒ තමයි x වර්ගය ධන xy ඍණ x ඍණ y. මේකෙත් සාධක හොයන්න කියලා තමයි දෙන්නේ. එතකොට බලමු දැන් පළවෙනි දෙන්න සහ දෙවෙනි දෙන්න වෙන් කරගෙන දෙන්නට දෙන්නට වෙන වෙනම පොදු අය එලියට ගන්නයි තියෙන්නේ. එතකොට පළවෙනි දෙන්නගේ දෙන්නටම ඉන්නවා x නේද? බැලුවම පේනවා මේ දෙන්නටම x ව ඉන්නවා. එතකොට මේතනින් x ව එලියට ගද්දී වරන් ඇතුළේ ඉතුරු වෙනවා x වර්ගයෙන් 1x එකක් එලියට ගියාම තව x එකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ xy ගෙන් තව x එකක් ගියාම මෙතන y විතරක් ඉතුරු වෙනවා. එතකොට වරහන් ඇතුළේ අපිට ඉතුරු වෙන්නේ පුතේ x ධන y කියලා. ඊළඟට පොදු කෙනෙක් නැහැ නේද? පොදු කෙනෙක් නැති හැම වෙලාවකම ඔය අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේ. පොදු කෙනෙක් නොමැති සෑම විටම පුතේ ඔය අනිවාර්යයෙන්ම එක එළියට ගන්නයි ඕනේ. එතකොට මේ දෙන්නටම ඍණ තියෙන නිසා මම එළියට ගන්නවා ඍණ 1. අන්න එහෙමයි කරන්නේ. ඒතර ඍණ 1 එළියට ගද්දී ඔන්න ඍණ x ගේ ඍණ ලකුණ සහ 1 එළියට එද්දී x ඉතුරු වෙනවා. ධන x විදිහට. එතකොට ඍණ y ගේ ඍණ ලකුණ සහ 1 එළියට එද්දී එයාගේ y ඉතුරු වෙනවා. එතකොට බලන්න වරහන් ඇතුලේ x ධන y කියලා සමාන දෙන්නෙක් ඉන්නවා. එතකොට එළියේ ඉන්න x ව සහ මේ ඍණ එක වෙනම වරහන් කරලා ගන්නවා x ඍණ එක විදිහට. එතකොට අපේ සාධක දෙක වෙන්නේ x ධන y x ඍණ එක. මේ ඕනම ගානක පුතේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයා නැවත පොඩ්ඩක් පස්සට දාලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බර් එකට ඔයාට මැසේජ් එකක් දාන්න සර් මට මෙන්න මේ ගාන තේරෙන්නේ නැහැ. එතකොට මම ඔයාට අනිවාර්යෙන්ම උදව් කරනවා. හොඳයි. අපි යමු ඊළඟ ගානට. දැන් අපිට තියෙන්නේ ඊළඟ වර්ගයට යන්න. ඒ තමයි මේවට පේන්න තියෙන මේ වර්ගය. මේක ඔයාට අලුත් ක්‍රමයක්. x වර්ගය ධන bx ධන c ආකාරයේ මේ වගේ ඒවාට කියනවා අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියලා. මේවට කියන්නේ පුතේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියලා. හරිම ලේසි. හැබැයි මේක ඇතුලේ කරන්න තියෙන වැඩ චුට්ටක් දිගයි. ලේසි. හරිම ලේසි. චුට්ටක් දිගයි. එච්චරයි. අද බලමු දැන් ගාන හදමු. ඔන්නඩ ගාන පේන්න තියෙනවා. බලන්න මේ ගාන හදන විදිය. x වර්ගය ධන 6x ධන 8 කියලා තියෙනවා. මේකේ මුලින්ම යා කරන්න ඕන පළවෙනියයි අන්තිමයයි බලන්න. ඉංග්‍රීසි අකුරක වර්ගයයි නිකම් ඉලක්කමකුයි නේද අන්තිමය. මේ ඉංග්‍රීසි අකුරේ වර්ගයයි මේ අන්තිමයයි
දෙන්නා ගුණ කරලා පැත්තකින් ලියා ගන්න ඕන. මුලින්ම මේ දෙන්නා ගුණ කරලා පැත්තකින් ලියා ගන්න. එතකොට අපිට එනවා 8x වර්ගය කියලා. එතකොට ලකුණත් එක්කම ගන්න ඕනේ. දෙන්නම ධන නිසා ධන 8x වර්ගය කියලා ලැබෙයි. දැන් මේ ධන 8x වර්ගය කියන්නේ මේ අගයි මුලයි ගුණ කරලා ගත්තු අගය ලැබෙන්න ඕන එකතුවකින් හෝ අඩු කිරීමකින්. අන්න ඒ දෙන්නව එකතු හෝ අඩු වුණාම අපිට මැද කෙනාව ලැබෙනවා. අන්න ඒ අවස්ථාව තෝරගන්න ඕන. මොනවා නැවත කියනවා, අගයි මුලයි ගුණ කරලා ගන්න සංඛ්‍යාව හැදෙන සංඛ්‍යා. එතකොට 8x නේ හැදෙන්නේ, 8x වර්ගයෙන් එන්නේ. එතකොට හැදෙන විදි මොනවද? x වරක් 8x, 2x වරක් 4x, 3x නේ. ආයි තියෙන්නේ 4x වරක් 2x කියන්නේ උඩ එකමනේ. ආ දැන් ඉතින් නවත්තන්න ලියන එක. මොකද්ද? x වරක් 8x ගින් එනම 2x වරක් 4x ගින් එනවා. එතකොට මෙයා ධන නිසා මෙල දෙන්නම ධන දෙන්නෙක් වෙන්න ඕනි. දැන් ඔය ಗುಣ වෙන දෙන්නා එකතු වුණාම මැද කෙනාව ලැබෙන්න ඕන. ඔය ಗುಣ කෙන ಗುಣ වෙන දෙන්නා එකතු වුණාම මැද කෙනා ලැබෙන අවස්ථාව මොකද්ද? x වරක් 8x එකතු වුණොත් x කියන්නේ 1x නේ. 1x උයි 8x උයි 9x නෑ. මෙතන තියෙන්නේ 6x නෑ ලැබෙන්නේ. ඊළඟට ඊළඟ දෙන්න බලන්න. 2x ධන 4x. ඒ දෙන්න ගුණ වුණාම 8x වර්ගය ලැබෙනවා. ඒ දෙන්න එකතු වුණාම අර මැද අර 6x ලැබෙනවා. එහෙනම් අර x වර්ගය 2x ධන 4x කියලා දෙන්න එකතු වුණාම 6x ලැබෙන නිසා අපිට දැන් ඊළඟ වේලේ ලියන්න පුළුවන් අර 6x වෙනුවට 2x ධන 4x දාන. බලන්න මම දැන් මේ ලියලා තියෙන විදිය x වර්ගය ධන 2x ධන 4x ඊට පස්සේ අන්තිමට 8 ධන 8. දැන් අපි ගන්න කතාව ඔන්න දැන් පද හතරක් ආවා. දෙන්න වෙන් කරලා පොදු කට්ටිය එළියට ගන්න. පළවෙනි දෙන්නට x පොදුයි x එළියට ගන්නවා. ඊළඟට ඊළඟ දෙන්නට 4 පොදුයි 4 එළියට ගන්නවා. එතකොට පළවෙනි එක x එළියට එද්දි වරහන් ඇතුළ ඉතුරු වෙනවා x ධන 2. ඊළඟට 4x ධන 2කින් 4 4x ධන 8ින් 4 එළියට එද්දි වලට ඉතුරු වෙනවා x ධන 2 කියලා. ඒ දෙක ඉදින්නේ. එළියට ගන්නවා කියන්නේ පුතේ බෙදනවා කියන එකනේ. එතකොට 8 4ෙන් බෙදුවාම 2යි. එතකොට මේ දෙකෙන් වරහන් ඇතුළ ඉතුරු වෙනවා x ධන 2 සහ x ධන 2. ඒ දෙන්න සමානයි. ආ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ව ගන්නවා x ධන 2යි. අර එළියේ ඉන්න දෙන්නා වෙනම වරහන් කරනවා x ධන 4යි. එහෙනම් උත්තරේ x ධන 2යි x ධන 4යි. දැන් බලමු පුතේ ඊළඟ ගාන. ඒ තමයි y වර්ගය ධන 2යි y ඍණ 15. y වර්ගය ධන 2යි y ඍණ 15. එතකොට මෙතෙන්දී අගය මුලයි ගුණ කරන පැත්තකින් ලියුවොත් ධනයි ඍණයි දෙන්නේ නේ දෙන්නේ y වර්ගය ධන ඍණ 15 ඍණ. එතකොට ධනයි ඍණයි ගුණ වෙද්දී ඍණ y වර්ගයේ 15ෙන් ගුණ වෙද්දී 15y y වර්ගය කියලා අපිට ලැබෙනවා. එතකොට ඍණ 15y y වර්ගය කියලා පැත්තක ලියා ගන්න. දැන් ඍණ ලකුණක් එන්න නම් ධන කෙනෙක් සහ ඍණ කෙනෙක් නේ ಗುಣ වෙන්න ඕන. අයින ಗುಣ වෙන විදි ලියන්න. y වරක් 15y y. y වර 2y y වරක් නැහැ. ඊළඟට 3y y වරක් 5y y. එච්චරයි නේ තියෙන්නේ 15 හැදෙන. y වරක් 15y y. ඊළඟට 3y y වරක් 5y y. හැබැයි මේ දෙන්නගේ ලකුණු දෙක වෙනස් වෙන්න ඕන. එක්කෙනෙක් ධන අනිත් එක්කෙනා ඍණ. ඊට පස්සේ ওই දෙන්න එකතු වෙලා මැද්ද ධන 2y y හැදෙන්න ඕන. ලකුණ වෙනස් දෙන්නේ එකතු වෙද්දී ඔයාට මතකයි නේද ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණයි දාන්නේ. එතකොට අපිට ආව දැන් මේ 15 ඍණ 15y y වර්ගය එන විදිය y වරක් 15y y. එතකොට ලොකගෙන් පොඩ්ඩ අඩු කරලා ලොකගේ ලකුණ දැම්මොත් 15 න් y එකක් අඩු වුණාම 14යි
y අනේ 14 වෙන විදිහක් නේ. එහෙනම් බලන්න ඊළඟට අපිට එනවා 3y වලක් 5y. එතකොට මෙතනින් ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ ධන නේද? එහෙනම් ලොක්කගේ ලකුණ ධන වෙන්න ඕන. එහෙනම් අපි මෙතනද ගන්න ඕනේ 3y සහ 5y ව ලොකු එකේනා 5y එයාට ධන ලකුණ 3y පොඩි එකේනාට ඍණ ලකුණෙන් විදියට. දැන් බලන්න මේ දෙන්නගෙන් ලොකු එකෙන් පොඩි එක අඩු වෙලා ලොකු එකේ ලකුණ දැම්මහම 5 3ක් 2යි ලොකු එකේනාගේ ලකුණ ධන. ඒ නිසා ධන 2x එන ධන 2y එන නිසා අපිට පුළුවන් ඍණ 3y ධන 5y ව ලියන්න මේ 2y වෙනුවට. ඔන්න දැන් මම ලියලා තියෙනවා ඒ හතර දෙවෙනි පියවරේදී මේ මැද්දට 2y වෙනුවට අර අපි හොයාගත්ත ඍණ 3y සහ ධන 5y ව දාලා දෙපැත්තෙන් y වර්ගයයි අනිත් පැත්තේ ඍණ 15යි ලියවෙන්න ඕන. එතකොට ඔක්කොම අපිට දැන් තියෙනවා හතරක්. දේවල් හතරක්. දැන් ඉස්සෙල්ලා වගේමයි පරණ කතාව දැන් දෙන්න දෙන්න වෙන් කරලා පොදු කට්ටිය එහෙට ගන්න. එතකොට මේ පළවෙනි දෙන්නගෙන් y ව පොදුයි. එතකොට y එළියට ගද්දී තව y වර්ගයෙන් එක y කෙනෙක් ගියහම y ඉතුරු වෙනවා. 3y ගින් y එළියට ගියහම ඉතුරු වෙන්නේ ඍණ 3. එතකොට ඊළඟ දෙන්නගේ දෙකේටම පොදුයි නේද පුතේ 5. එතකොට 5 එළියට ගන්න ඕන. එතකොට 5 එළියට එද්දී වරහන් ඇතුළ ඉතුරු වෙනවා y ඍණ 15. 3ෙන් බෙදුනහම 15 5ෙන් බෙදුනහම 3යි. එහෙනම් 15y y වෙනුවට 15 වෙනුවට 5 එළියට ගියාම ඉතුරු වෙන්නේ 3. එතකොට අපිට වරහන් ඇතුළට එන්න දෙන්න සමානව ලැබෙනවා y ඍණ 3 සහ y ඍණ 3 විදියට. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වාරගෙන අනිත් එළිය ඉන්න දෙන්නා වෙනම වරහන් කරලා ගන්න. එතකොට අපිට ලැබෙනවා y ඍණ 3යි y ධන 5යි කියලා. ඊළඟට ඊළඟ ගාන පොතේ තුන්වෙනි ගාන a වර්ගය ඍණ a ඍණ 20. a වර්ගය ඍණ a ඍණ 20. දැන් මොකද්ද ඔයා මුලින්ම කරන්න ඕනේ මතකද? පළවෙනියයි අන්තිමයයි ගුණ කරලා පැත්තකින් ලියා ගන්න. පළවෙනිය a වර්ගය අන්තිමය ඍණ 20. ධනයි ඍණයි ගුණ වෙද්දි ඍණ ඒ 20න් ගුණ වෙද්දි 20යි. එතකොට ඒ අපිට ලැබෙනවා ඍණ 20යි a කියලා. ඊට පස්සේ ඒ දෙන්න ඍණ නිසා එක්කෙනෙක් ධන අනිත් එක්කෙනා ඍණ විදිහට දෙපැත්තට චක්‍ර ලියවෙන්න ඕනේ. එතකොට 20 හැදෙන චක්‍ර a වරක් 20යි a. 2යි a වරක් 10යි a. 4යි a වරක් 5යි a. 5යි a වරක් 4 කියන්නේ ඒකමනේ. එතකොට ওই 3 ලියවෙන්න ඕනේ. එතකොට ඒ දෙන්නගේ ලකුණ වෙනස් වෙනදා ලොක්කගේ පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දැම්මහම මැද්දට ඍණ අගයක් එන්න ඕනේ. ඒ නිසා ලොකු ඉලක්කම ඍණ වෙන්න ඕන, පොඩි ඉලක්කම ධන වෙන්න ඕනේ. එතකොට ඒ දෙන්න අඩු වුණාම a කියන්නේ 1. 1යි a. ලැබෙන අවස්ථාව මොකද්ද? 4 වරක් 5 නේ. එතකොට ලොකු එක්කෙනා 5යි a තමයි ඍණ වෙන්න ඕන. 4 ධන වෙන්න ඕන. 4යි ධන වෙන්න ඕනේ. එතකොට ලොක්කගේ පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දැම්මහම අපිට ඍණ a ලැබෙන්නේ ධන 4යි ඍණ 5යි a පාවිච්චි කරාම. ධන 4යි a සහ ඍණ 5යි a ගන්න ඕන. දැන් අර ඍණ a වෙනුවට. දැන් ඔක්කොම අපිට ලියවෙනවා පද 4ක්. දැන් පළවෙනි දෙන්නට පොදුයි a. a එළියට ගන්න. a වර්ගයෙන් a එළියට ආගත්තාම තව a කෙනෙක් ඉතුරු වෙනවා. 4යි a ගෙන් a කෙනෙක් ගත්තාම 4 ඉතුරු වෙනවා. ඊළඟට බලන්න ඊළඟ දෙන්නගේ දෙන්නටම ඍණ පොදුයි නේද? එහෙනම් ඍණ අනිවාර්යෙන් එළියට ගන්න ඕන. ඊළඟට ඉලක්කන් දෙකම බෙදෙන පොදු සංඛ්‍යාව 5. 5 එළියට ගන්න ඕනේ. එතකොට ඍණ 5 තමයි එළියට ගැනීම. ඍණ 5 එළියට ගද්දී වරහන් ඇතුලේ ඒ ධන 4 ඉතුරු වෙයි. මෙතන ඍණ 5 එළියට ගියාම ඒ විතරක් ඉතුරු වෙනවා.
ඍණ 20න් ඍණ එළියට ගියාම ධන ඉතුරු වෙනවා 20 පහෙන් බෙදුවාම 4යි. එතකොට එතන වරහන් ඇතුලේ ඒ ධන 4 ඉතුරු වෙනවා. එතකොට වරහන් ඇතුලේ එකම කෙනෙක් ඉන්නවා දැන් ඒ ධන 4 එයාව ලියවෙන්න ඕනේ. ඊට පස්සේ එළි ඉන්න දෙන්න ඒ සාරින පහ ඒ දෙන්නව වෙනම වරහන් කරලා ගන්න ඕනේ. එතකොට අපිට පිළිතුරු ලැබෙනවා ඒ ධන 4යි ඒ ඍණ 5යි කියලා. හොඳයි. එතකොට අපි ඊළඟ ගණිත කර්මයට යමු පුතේ. අපි මේකට කියනවා මේ පාඩමේ අවසානම ගණිත කර්මය වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය. මෙතන ඔයාලට පැහැදිලි වෙන්න මම පොඩි උදාහරණයක් දාලා තියෙනවා. මේක තේරුම් ගන්න. වර්ග පද දෙකක අන්තරය කියන්නේ පුතේ අඩු කිරීමට. වර්ග පද දෙකක අඩු කිරීම තමයි මේ තියෙන්නේ. වර්ග පද දෙකක අඩු කිරීමක්. එතකොට x වර්ගයයි y වර්ගයයි වෙනස අන්තරය කියන්නේ වෙනස. වෙනස ගන්න පුතේ අඩු කරලා. එහෙනම් වර්ග දෙකක අන්තරය කියන එක ආයෙ අමතක වෙන්නේ නැහැ ඔයාට. ඒ තමයි වර්ග පද දෙකක අඩු කිරීම. ඒක හරිම ලේසි ගන්න. වර්ග අමතක කරන්න. මේ පද දෙකේ අඩු කිරීමයි ඒ පද දෙකේ එකතු කිරීමයි තමයි පිළිතුර වෙන්නේ. එතකොට අඩු වෙන එක්කෙනා ඉස්සෙල්ලා ලියලා එකතු වෙන එක්කෙනා පස්සේ ලියන්නත් පුළුවන්. නැත්නම් එකතු වෙන එක ඉස්සෙල්ලා ලියලා අඩු වෙන දෙන්න පස්සේ ලියන්නත් පුළුවන්. මේ දෙන්න මාරුණාට කමක් නැහැ. එතකොට x වර්ගය ධන y වර්ගයේ සාධක වෙන්නේ x ධන y x ඍණ y. එහෙම නැත්නම් ඔයාට මුලින් x ඍණ y x ධන y කියලා ලියන්නත් පුළුවන්. හරිම ලේසි. වර්ග අමතක කරන්න. එතකොට එන පද දෙකේ අඩු කිරීම එකට දැම්ම වරහනක් දැම්ම. ඊට පස්සේ ඒ දෙන්නගේ අඩු කිරීම වෙනුවට එකතු කිරීම දැම්ම වරහනක් දැම්ම. හරිම ලේසි. දැන් බලන්න පුතේ අපිට මේ තියෙන එකේ පළවෙනි ගාන x වර්ගය ඍණ 25. x වර්ගය ඍණ 25. දැන් x ඍණ වර්ගය තියෙනවා අපේ හෙන්න. කො එතකොට මේ 25ට වර්ගයක්. x ට වර්ගය පේන්න තියෙනවා 25ට වර්ගයක් නැහැ. දැන් ඔයාලට මතක් වෙන්න ඕනි 25 කියන්නේ වර්ග පූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යාවක්. එතකොට 25 හැදෙන්නේ 5 දෙවෙනි බලයෙන්. එහෙනම් ඔයාලට ඊළඟ පේළේ ලියන්න පුළුවන් x වර්ගය ඍණ 25 වෙනුවට 5 දෙවෙනි බලය. x වර්ගය ඍණ 5 දෙවෙනි බලය. දැන් උඩ තියෙන වර්ග අමතක කරන්න. එතකොට x අඩු කිරීම 5 වරහන් කරා ආයත් වරහන ඇතුලේ x අඩු කිරීම වෙනුවට එකතු කිරීම x ධන 5. ඔන්න සාධක දෙක. x ඍණ 5 x ධන 5. ඔය දෙන්න මාරු කරලා ලියන්න පුළුවන්. x ධන 5 x ඍණ 5 විදිහට ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. අපි යමු ඊළඟ ගානට. දෙවෙනි ගානෙకి ඔන්න තියෙනවා 4a වර්ගය ඍණ 49. 4a වර්ගය ඍණ 49. මේක පුතේ හැම ඉලක්කමක්ම වර්ග ලෙස හරව ගන්න පුළුවන් වෙන්න ඕනි. එම් වර්ග ලෙස හරවන්න බැරි ඒවා ඉන්නේ නැහැ. ඔය ඉතින් නැත්තම් බෑනේ කරන්නේ ඒ නිසා. එතකොට මෙතෙන්දි 4 තියෙනවනේ. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. ඒක ලියන්න පුළුවන් ඊළඟ පේළියේ. ඊට පස්සේ a වල දෙවෙනි බලය ඍණ 49 කියන්නේ පුතේ 7 දෙවෙනි බලය නේද? ඔව්. එහෙනම් දෙකේ දෙවෙනි බලය a වලම දෙවෙනි බලය 7 දෙවෙනි බලය. උන්න දැන් හැමෝගෙම වර්ග ලියවෙනවා. දැන් වර්ග අමතක කරන්න. 2a ඍණ 7 ලියන්න වර්ග නැතුව. ඊළඟට නැවත ඊළඟට ආයෙ වරහන් ඇතුලේ 2a ධන 7 ලියන්න. 2a ඍණ 7යි 2a ධන 7යි. ලෙසි. තුන්වෙනි ගාන 1 ඍණ 4b වර්ගය. 1 ඍණ 4b වර්ගය. 1 ඉතා සුවිශේෂී ඉලක්කමක් මේක කියන්නේ. එකේ වර්ගය එකමයි. ඒක නිසා එක වෙනුවට අපිට එකේ දෙවෙනි බලය හෙවත් වර්ගය කියලා ලියන්න පුළුවන්. එතකොට 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය, b කියන්නේ
B වර්ගයේම තියෙනවා. දැන් හැමෝගේ වර්ග අමතක කරන්න. එතකොට අපිට ලියවෙනවා 1 ධන 2b 1 ඍණ 2b. 1 ධන 2b 1 ඍණ 2b. ඔන්න දෙවැත්ත වර්ග කරන්න පුළුවන්. 1 ඍණ 2b ඉස්සෙල්ලා ලියන්න, ඊට පස්සේ ඍණ වෙනකොට ධන දාන්න. 1 ධන 2b කියලා. ඊට පස්සේ අපි ඒකේ 4 වෙනි ගාන බලමු. 2x වර්ගය ඍණ 72. දැන් උන්ගම් 2ට වර්ගයක් අපි දන්නේ නැහැ. 2ේ වර්ගයක් ලෙස 2 ලියන්න පුළුවන්ද? 72ක් නැහැ නේ. හැබැයි මේක අඩු කිරීමක් සමග ඔය ඉංග්‍රීසි අකුරක වර්ගයක් තියෙනවා නම් මේක වර්ග දෙක අතරින් යන්නමයි හදලා තියෙන්නේ. එහෙනම් අපිට ඉස්සෙල්ලාම මේ දෙන්නටම පොදු දෙකේ ඉලක්කම එළියට අරගෙන ඉන්න වෙනවා. ඔන්න මේ දෙන්නටම දෙක පොදු විනේ දෙකේ ඉලක්කම එළියට ගත්තාම අපිට ලියවෙනවා දෙක වරහන් ඇතුලේ x වර්ගය ඍණ 72 දෙකෙන් බෙදුවහම පුතේ 36. එහෙනම් දෙක වරහන් x වර්ගය ඍණ 36. 36 මතක් වෙන්න ඕන 6 දෙවෙනි බලය. එහෙනම් ඊළඟ පේළිය අපි ලියමු. අර එළියට ගත්තු දෙකත් එක්කම ලියවෙන්න ඕනේ. 2 වරහන් x වර්ගය ඍණ 6 වර්ගය 36 වෙනකොට 6 වර්ගය. දැන් අර 2 එහෙම ලියන්න. ඊට පස්සේ x වල සහ 6 වර්ග අමතක කරන්න. x ඍණ 6 ඊළඟට 6 වරහන් ඇතුලේ x ධන 6. එතකොට උත්තරේ 2 වරහන් x ඍණ 6 වරහන් x ධන 6. අන්න ඔය වගේ අපිට සමහර සාධක එළියට අරගෙන ඉතුරු වෙන කට්ටියගේ වර්ග දෙක අතර තියෙන්න පුළුවන්. හොඳයි. මේකේ පුතේ අපි හදන අවසාන ගාන. එතකොට මම අද මේ පාඩමේ සෑම ඉන්න පුළුවන් සෑම මාධ්‍යයකම ගණන්වම සාකච්ඡා කරලා ඉවරයි දැන්. මේ අන්තිම ගාන සාකච්ඡා කරන්න යන්නේ. බලන්න. මෙතන ඇත්තටම මේ තියෙන වර්ග දෙක අතරේ භාවිතය. අපිට තියෙනවා 33 දෙවෙනි බලය අඩු කිරීම 17 දෙවෙනි බලය කියලා. 33 දෙවෙනි බලයයි 17 දෙවෙනි බලයයි අඩු වෙද්දී අපිට මේක ලියන්න පුළුවන් නේද? වර්ග දෙක අතරේ සාධක ලෙස වර්ග අමතක කරන්න. 33 ඍණ 17, 33 ධන 17. දැන් 33න් 17ක් අඩු වුණාම 16යි. 33යි 17යි එකතු වුණාම 50යි. වරහණින් කියවෙන්නේ ಗುಣ කිරීම නිසා මැද්දෙන් 16යි 50යි ಗುಣ වෙනවා. එතකොට අග බිඳුව දාලා 16ව 5ක් ಗುಣ කරන්න 80යි අග බිඳුවයි 800යි කියලා ලැබි. අන්න ඒ වගේ ගණනුත් අපිට ලැබෙනවා. පුතේ. මෙතනින් අපි මේ පාඩම අවසන්. මම එන්න පුළුවන් සෑම මාධ්‍යලියකම ගණන් ටික ඔක්කොම සාකච්ඡා කරාද? මේකේ කොහේ හෝ ගැටලුවක් තියෙනවා නම් ඔය අනිවාර්යෙන්ම වගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. දාලා කියන්න සර් මට මේ ගාන චුට්ටක් කියලා දෙන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට උදව් කරනවාමයි. එයාට පුළුවන් දැන් මේ අභ්‍යාස මාලාවේ තියෙන සෑම ගානක්ම උත්සාහ කරන්න. මේ සතියෙම අරගෙන අභ්‍යාස මාලාවේ තියෙන සියලුම ගණන් ටික හදන්න. හදා ගන්න බැරි තෙන් මට එවන්න. මං හදලා එවන්න. හොඳයි පුතේ. එහෙනම් හොඳින් වැඩ කරන්න. ඔයාට මම සුබ වතනවා. හොඳින් අධ්‍යාපන කටයුතු සියල්ලම කරගන්න හැමෝගෙම. එහෙනම් ආයුබෝවන් දරුවනේ.